මට ගොඩක් වැදගත් නිපුණවාගේ තරුණේ මෝට මැකෑනික් කරන තරුණේ ඇයි යාඩියා වගේ ඉලෙක්ට්‍රික් ස්කූටයකට ගිය කියල දැනගන්න. ඇත්තටම සම්පූර්ණ විස්තරය හොයලා බලලා ගත්තේ ඇත්තටම ලාභ නිසා. සාමාන්‍ය බයිසිකල් පදිනකොට ෆුවල් කොස්ට එකයි මේන්ටේන් කොස්ට එකයි බලලා ජම්පයා කරලා තමයි බයිසිකල් ගත්තේ. ගොඩක්ම වෙලේ මම ඩේලි සාමාන්‍ය කිලෝමීටර් 60ක් 70ක් අනිවාර්යෙන් බයිසිකලයක් පදිනවා. රුපියල් 150ක් 220ක් අතර ගාණක් යන්නේ චාර්ජ් කරන්න. කිලෝමීටර් 100 පදින්න. ඇත්තටම ඒ ගාණෙන් අපිට සාමාන්‍ය කිලෝමීටර් 100ක් normal බයිසිකලයක් පදින්න බෑ. අඩුම මේ කාලේ හැටියට 750ක් විතර යනවා normal කිලෝමීටර් 100ක් පදින්න බයිසිකලේ. සාමාන්‍ය කිලෝමීටර් 950ක් විතර මම පැදලා තිබ්බා පළවෙනි මාසේ. ඒ 950 පදින්න රුපියල් 300යි ගෙදර ලයිට් බිල වැඩි වෙලා තියෙනවා. මොකද කිලෝ 2000ක මෝටර් එක පවර් එකක් තියෙනවා මේක. එහෙනම් හොඳට කඳු අදිනවා කිසි මේකක් නෑ අනික දෙපැත්තම ඩිස්බ්‍රේක් ඇවිල්ලා තියෙනවා ඒ ඔප්ෂන් එක මේ කිසි ප්‍රශ්නයක් නෑ ආරක්ෂාවත් හොඳයි හොඳට බ්‍රේක් වැඩ කරනවා මම මේක දුවලා දෙනවා සාමාන්‍ය 100යි කියවට 120ක් දුවපු දවස් තියෙනවා එහෙනම් අපි ඒක ඒ ටෙක්නොලොජි එක හරියට පාවිච්චි කරන්න ඕනේ අබාන්ස් කියන ටැග් ලයින් එක පිළිබඳව ඔබට විශ්වාසයක් තිබුණාද ඇත්තටම විශ්වාසය තියෙනවා මොකද ඒකට එක වොරන්ටි පීරියඩ් එක ඇත්තටම වටිනවා චැසියට වෙනම මෝටරයකට වෙනම බැටරියට වෙනම ගන්න වාහනයකට සර්විස් එකක් තියෙන්න ඕනේ. මොකද මම මේක අරගෙන මට සර්විස් එක ලං වෙද්දී මේ පැත්ත සර්විස් ඇඩ්වයිසර් කෙනෙක් මට කෝල් කරලා ඇහුවා මට ඔයාගේ බයිසිකලේ සර්විස් කරගත්තද? අහවල් දණ්ඩ දාලා කරගන්න අඩුපාඩුවක් තියෙනවා නම් මට කියන්න කියලා මට කෝල් එකකින් මගෙන් විස්තර අහනවා. ස්පෙයා පාර්ට්ස් තියෙනවා කිසි ගැටලුවක් නැහැ ඕනේ ස්පෙයා පාර්ට්ස් පාට් කැල්ලක් අපිට ලබා ගන්න පුළුවන් ඕනේ මේ ඩීලර් කෙනෙක්ගෙන්. කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. තාම මේ වෙනකන් අදින් නැතුව එහෙම ප්‍රශ්න කිසිම ප්‍රශ්න නැහැ. ඇත්තටම හොඳ බයිසිකලයක් T9 කියන මොඩල් එක. මොකද මම පාවිච්චි කරන හින්දා කියන්නේ T9 මොඩල් එක ඇත්තටම හොඳ. අඳු කරග ප්‍රදේශවලට ඇත්තටම ගැලපෙනවා මේ මොඩල් එක. කාර්මික ශිල්පියෙක් හැටියට ඔහු වගේ කෙනෙක් මේ වගේ දෙයක් ගත්තා කියන්නේ ආයි ඉතින් අහන්න දෙයක් නැහැ. අද ඉන්නේ මාවතගම කන්නාදෙනිය කියන ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ හරිම ග්‍රාමීය ප්‍රදේශයක්. කුරුණෑගලට ඇහිලා මාවතගමට ඇහිලා මාවතගම ඉඳලා අපහු කිලෝමීටර් 8ක් 10ක් ඇතුළත එන්න ඕනේ. මං හිතන්නේ තනිකර කෘෂිකර්මාන්තයත් එක්ක බද්ධ වෙච්ච ප්‍රදේශයක්. ඒ කිව්වොත් අපි ගොඩක් වෙලාවට පොල් මෙහි තියෙනවා විශේෂම භෝගයක් තමයි රඹුටන්. මැලේසියන් රඹුටන් මං හිතන්නේ හැම ගේකම වාගේ තියෙනවා. අන්නාසි ගත්තක් තියෙනවා, කරාඹුනටි ගත්තක් තියෙනවා. මේ වගේ ගත්තාම ඉතාමත් සශ්‍රීක කෘෂිකාර්මික ජන ජීවිතයක් ගෙවන ප්‍රදේශයක්. ඉතින් ඒ ප්‍රදේශයක් හැටියට තමයි මේ කන්නාදෙනිය හඳුන්වන්නේ. ඒ නිසා කන්නාදෙනිය ග්‍රාමයේ හපුරු කොල්ලෙක් ඉන්නවා. ඉතින් හැබැයි වැඩකාරෙක් ඉතින් හොයාගෙන යන්න හරි අමාරුයි. හැබැයි ඉතින් අමාරුවෙන් හරි කොල්ලව හොයාගත්තා. කතා කරලා බලමු අපූර්තම සොඳුරු. හලෝ නිපුන. හලෝ හලෝ. මේ ඉන්නේ නිපුන. නිපුන රාජපක්ෂ. රාජපක්ෂ නිපුන රාජපක්ෂ කිව්වහම මම පොඩ්ඩක් කම්පියුස් වුණා. කොහොම හරි ඒ නම තියෙන මන්ත්‍රීවරයෙකුත් ඉන්නවද කොහෙද? ඒ නිසා නිපුනව හොයාගෙන තමයි කන්නදෙනියට ආවේ. නිපුන හොඳ කාර්මික ශිල්පියෙක්. හොඳ මෝටර රථ කාර්මික ශිල්පියෙක්. රට රටවල් කීපයකම ගිහිල්ලා ඒ සම්බන්ධව වැඩ කරපු හොඳ දැනුමක් තිබෙන කාර්මික ශිල්පියෙක්. මෝට කාර්මිකයෙක්. එතකොට ඔබ ලේසියෙන් මේ වගේ එකක් ගන්නෙ නෑ ඈ. මේකේ හතරකොන හොයන්න හතරකොන පිළිබඳව දන්න කෙනෙක්. ඒසම මට ගොඩක් වැදගත් නිපුණවාගේ තරුණෙක් මෝට මැකෑනික් කරන තරුණෙක් ඇයි යාඩියා වගේ ඉලෙක්ට්‍රික් ස්කූටයකට ගියේ කියලා දැනගන්න. ඇත්තටම සම්පූර්ණ විස්තරය හොයලා බලලා ගත්තේ ඇත්තටම ලාභ නිසා. සම්පූර්ණ කොස්ට එක අනික් බයිසිකලක් සාමාන්‍ය බයිසිකලක් පදිනකොට එන ෆුවල් කොස්ට එකයි මේන්ටේන් කොස්ට එකයි බලලා ඒක කම්පයර් කරලා තමයි බයිසිකලේ ගත්තේ.
බයිසිකල් පැදලා ඇතින ජීවිත කාලය අනන්තවත්නේ. එතකොට දැන් මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක වැඩිම වීදමක් කියන්නේ ප්‍රවාහණයට නෙමේ. තමන්ට හිතිච්චි ගමන යන්න බෑ. තමන්ට හිතෙන් තැනක යන්න අවශ්‍යතාවයක් නෑ. තිබුණත් අවශ්‍යතාවය සපුරගන්න අමාරුයි. යන තෙල්වලට යන වියදමත් එක ප්‍රවාහන වියදම තිය නිසා සියලු දේවල් රඳා පවතින මේක උඩ. එතකොට ඔබ මූලිකව බල හෙව්වේ අන්නේ එකනේ. අනිවාර්ය ඒක හෙව්වේ. ඊට පස්සේ ගොඩම්ම බැලේ මම ඩේලි සාමාන්‍ය කිලෝමීටර් 60ක් 70ක් අනිවාර්යෙන් බයිසිකලයක් පදිනවාමයි. මට මොකද වර්ක්ෂොප් එකේ බඩු ගේන්න යන්නේ එහාට මෙහාට නිතරම ටවුන් එකට යනවා. ඒකත් එක්ක බලපුවහම සාමාන්‍යයෙන් ඊට වැඩිය 4න් 1යි වියදම. කියාවක් හැටියට තමයි ගරාජ් එකක් නේ තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් මෝටර් මැකැනික් ගැන දන්න කෙනෙක් හැටියට මේ දේවල් අතපත ගන්න කෙනෙක් හැටියට දැන් අද කාලේ වෙනකොට ටෙක්නිකල් ටෙක්නොලොජි එක අප්ඩේට් වෙලා තියෙනවා. දැන් පොසිල ඉන්ධන තියෙන ප්‍රශ්නයත් එක්ක තමයි මේ ඉලෙක්ට්‍රික් කියන දේවල් වාහන සියලු දේවල් ඉලෙක්ට්‍රික් වෙමින් පවතින්නේ. මෙතෙන්දී දැන් ඔබ කොහොමද දකින්නේ මේ 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 මේකෙදි මේ ටෙක්නොලොජි එක පිළිබඳව ඔබ කොහොමද ඔබේ දැනුමත් එක්ක දැන් ඔබට මෝටර් කාර්මික දැනුම තියෙනවනේ ඔබට කොහොමද දැනෙන්නේ මේ ටෙක්නොලොජි එක කොහොමද ඔබට සක්සස්ද? ඇත්තටම සක්සස්. අපි දැන් මං සෑහෙන දවසක් බයිසිකලේ පදිනවා. පදිනකොට අරක දැන් කාලයක් තිබ්බා අපේ ලංකාවේ ෆුවල් ප්‍රශ්නේ ලොකුවටම බලපෑවා. ඇත්තටම මේ කාලේ මේ බයිසිකලේ ඇවිල්ලා තිබ්බනම් මේ බයිසිකලේ දැනට ප්‍රොමෝට් වෙලා ඉවරයි ලංකාවේ. ඒකත් ඒකයි අනික ගෙන්නන කම්පැනියේ වොරන්ටි එකයි. ගොඩක්ම මේකේ වගකීම සහතිකයක් තියෙනවා. ඇත්තටම බයිසිකලේ හොඳයි. එතකොට අනිවාර්යෙන් ඉලෙක්ට්‍රිසිටි කියන එක ලංකාවේ දැන් හැම ගමකම හැම තැනකම ඉලෙක්ට්‍රිසිටි එක තියෙනවා. ඒ නිසා මේක ඇත්තටම ලාභයි. සාමාන්‍යයෙන් රුපියල් 150ක් 120ක් අතර ගාණක් යන්නේ ෆුවල් මේ චාර්ජ් කරන්න කිලෝමීටර් 100 පදින්න. ඇත්තටම ඒ ගාණෙන් අපිට සාමාන්‍ය කිලෝමීටර් 100ක් normal බයිසිකලයක පදින්න බෑ. අඩුම මේ කාලේ හැටියට 750ක් විතර යනවා normal කිලෝමීටර් 100ක් පදින්න බයිසිකලයක. ඒකයි රෙපයා නම් මනම් ඔක්කොම බලමු. මේකේ රෙපයාස් නෑ. පොඩි පොඩි රෙපයා ටිකක් තියෙන. ඒ හින්දා මේක ඇත්තටම ඒ දේවලුත් එක්ක සංසන්දනය කරලා බලලා තමයි බයිසිකලේ ගත්තේ. දැන් සාමාන්‍යයෙන් නිපුණ ගත්තොත් දැන් මේ ස්කූටර් එක අපි සාමාන්‍ය අපි වෙළඳ පොලේ දකින්නවනේ පෙට්‍රල් භාවිතාවෙන් යන සෑහෙන ප්‍රමාණයක්. ඒකත් එක ගත්තාම මේකේ තියෙන ඔප්ෂන්ස් ඒ කියන්නේ මේක මොනවටද දැන් මං හිතන්නේ ඔබට ගොඩක් දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒක බහුකාර්යය. දැන් ඔබට මොනවද මේකේ තියෙන අනිකුත් වාසි දේවල්? වාසි කියන්නේ මම මේකේ මෙතන ඉඩ හොඳට තියෙනවා. බඩු මම දැන් වර්ක්ෂොප් එකේ බඩු ගේන්න යනවා. මේකේ තියෙනවා මේක ඇතුලේ කැබි එකේ හොඳ ඉඩක් තියෙනවා. ඒත් එක්ක අපිට ඇත්තටම මේකේ ඉඩ ප්‍රමාණයයි ස්පීඩ් එකයි බලපුවාම ඇත්තටම මේ හොඳයි බයිසිකලේ මගේ වැඩවලට මාරු විදිහට මැච් වෙනවා. ඒකයි සාමාන්‍යයෙන් මාස දැන් අරන් මාස දෙකමාරකටත් වැඩි මේක. පළවෙනි මාසේ රුපියල් 300ක්ද කොහොමද ලයිට් බිල් වැඩි වෙලා තියෙන්නේ. එයාදී මාර ලාභයි කියද. ඔව්. සාමාන්‍ය කිලෝමීටර් 950ක් විතර මම පැදලා තිබ්බා පළවෙනි මාසේ. ඒ 950 පදින්න රුපියල් 300යි ගෙදර ලයිට් බිල් වැඩි වෙලා තියෙන්නේ. ඔව්. ඒකත් එක්ක සාමාන්‍ය normal බයිසිකලයක් පදින්නම් බෑනේ. කිලෝමීටර් 900ක් පදින්න බෑනේ රුපියල් 300යි. ඔව්. normal බයිසිකලයක් කොහොමත් පදින්න බෑනේ. ඒක ඇත්තටම මේ බයිසිකලේ මම ගන්න කට්ටියත් කියන්නේ ඇත්තටම ලාභයි. මේ බයිසිකලේ අනික T9 කියන මොඩල් එක මම ගොඩක් හොයලා බැලුවා. හැම කෙනාගේම මැකැනික් කරන කට්ටියගෙන් උත් හොයලා බලලා විස්තර ඩීටේල්ස් ඉන්ටර්ටේන් බලලා තමයි මේ බයිසිකල T9 කියන මොඩල් එක ඇත්තටම හොඳයි. මොකද කිලෝ 2000ක මොටර් පවර් එකක් තියෙනවා මේකේ. ඒ හින්දා හොඳට කඳු අදිනවා. කිසි මේකක් නෑ. අනික දෙපැත්තම ඩිස් බ්‍රේක් ඇවිල්ලා තියෙනවා. ඒ ඔප්ෂන් එක මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ආරක්ෂාවත් හොඳයි. හොඳට බ්‍රේක් වැඩ කරනවා. ඒත් එක්ක අපිට අනික මේක ඉඩ පහඩු හොඳටම තියෙනවා බයිසිකලේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා මේ බයිසිකලේ ඇත්තටම මගේ වැඩවල ටිකට මාර වටිනවා.
දැන් ඔබ මං ඔබේ මෝටර් මැකැනික් පැත්තෙම තමයි මං වැඩි කරන්නේ ඔබ පිළිබඳ හොඳ දක්ෂක නිසා. දැන් මේක මේ පවර් එක මෝටර් එක එතකොට මේකේ අපි ගත්තොත් දැන් අර කිලෝමීටර් ගාන දුවනකොට වැය වෙන විදුලිය මේවා එක ගණනය කරන්න දැන් ඔබට කොහොමද ඒකදී මම මේක නැගලා යනකොට සාමාන්‍යයෙන් ඔබ හිතන්නේ මේක ටෙක්නොලොජි එක පිළිබඳව? එහෙමයි, මේ බයිසිකලේ පාවිච්චි කරන කෙනා දැනගන්න ඕනේ මේක පාවිච්චි කරන්න. නෝමල් බයිසිකලක් පදින කෙනෙකුට ටික දවසක් යනවා හුරු වෙන්න. දැන් අපි තාක්ෂණය දන්නින්ද මේක අපි දැන් හුරු වෙලා තියෙන්නේ. මේක GS දෙකක් තියෙනවා, ස්පීඩ් දෙකක්. ඒකෙන් ෂිෆ්ට් කරගෙන පදින්න ඕනේ. අපි දැන් සාමාන්‍යයෙන් මේක වැඩි දුරක් යන්න පුළුවන් ෂිෆ්ට් කරගෙන යනකොට අපි ඒක මාරු කර කර පදින්න ඕනේ. ඒක අපි අර බයිසිකලයට හුරු වුණාම කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට මේක සාමාන්‍යයෙන් මම මේක දුවලා දෙනවා සාමාන්‍යයෙන් 100යි කියවට 120ක් දුවපු දවස් තියෙනවා. ඒ කියන්නේ අපි ඒක ඒ ටෙක්නොලොජි එක හරියට පාවිච්චි කරන්න ඕනේ මේ පාවිච්චි කරනකොට. එතකොට අර ජිය ෂිෆ්ට් වෙනකොට ගානට වැඩි කිලෝමීටර් ගානක් දුවන්න ඕනේ. ඕනෙම දෙයක තමන් ඕනෙම දෙයක් පිළිබඳව ගැනීමේදී ඒ භාණ්ඩය පිළිබඳව යම් කිසි අවබෝධයක් ඇතුව ගන්න ඕනේ. කිරාමණ බැලීමක් කරලා ගන්න ඕනේ. රිසර්ච් එකක් කරලා ගත්තාම ඒ තියෙන ගුණාත්මක භාවය, එහි තියෙනා වූ අනෙකුත් විශේෂ දේවල් පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් නිපුණ ඒක තමයි නිපුණ කාර්මික ශිල්පියෙක් හැටියට ඔහු මේකේ උපරිම ප්‍රයෝජනය ගන්න උත්සාහ කරනවා. ඒක තමයි ඔහු කියන්නේ මම දවසට කිලෝමීටර් 120ක් නේ 120ක් ඔහු පදිනවා කියලා. ඉතින් එහෙම තැනකට යන්න මං හිතනවා ඔබ මේ ගන්න වාහනය පිළිබඳව මේක විතරක් නෙමෙයි සමස්තයක් හැටියට මම මේ කියන්නේ හොඳ අවබෝධයක් ඇතුව ඒ පිළිබඳව හොයා බලලා ගත්තොත් මං හිතනවා ඔබට හොඳ ප්‍රතිඵල නිතැතින්ම නෙලා ගන්න පුළුවන්. දැන් නිපුණව දැන් ඔබට මේ යාඩියා T9 එක ගැනීමේදී ඔබ අබාන්ස් කියන ටැග් ලයින් එක පිළිබඳව ඔබට විශ්වාසයක් තිබුණාද? ඇත්තටම විශ්වාසය තියෙනවා. මොකද ඒ කට්ටියගේ වොරන්ටි පීරියඩ් එක ඇත්තටම වටිනවා. චැසියට වෙනම, මෝටර් එකට වෙනම, බැටරියට වෙනම. ඒ හින්දා ඒ ඔක්කොම බල්ලා හැමදේම සොයලා තමයි වයිසිකලෙ මම ගත්තේ. ඒක ඇත්තටම ඒ කට්ටියගේ වොරන්ටිස් ඇත්තටම හොඳයි. දැන් සමහර අය දැන් අපි දන්නවා දැන් සමහර තැන්වල සමහර අය කියනවා අරව නැහැ මේව නැහැ. දැන් උදාහරණයක් හැටියට ඔබ කාර්මික ශිල්පියෙක් හැටියට ඔබට හොඳට දැනෙන නැතිනේ අනිවාර්යයෙන්ම ආෆ්ටර් සර්විස් එකක් ගන්න වාහනයකට සේවිස් එකක් තියෙන්න ඕනේ. ස්පෙයා පාර්ට්ස් කරදරයක් නැතුව ගන්න තියෙන්න ඕනේ. මෙතෙන්දී කොහොමද මේ දේවල් පිළිබඳව දැන් ඩීලර් නෙට්වර්ක් එක මේ දේවල් පිළිබඳව කතා කළොත් සෑහීමකටපත් වෙන්න පුළුවන් තැනක තියෙනවද? ඇත්තටම තියෙනවා. මොකද මම මේක අරගෙන මට සර්විස් එක ලං වෙද්දී මේ පැත්ත සර්විස් ඇඩ්වයිසර් කෙනෙක් මට කෝල් කරලා ඇහුවා මත්තයා ඔයාගේ බයිසිකලේ සර්විස් කරගත්තද? අහවල් තැන දාලා කරගන්න අඩුපාඩුවක් තියෙනවා නම් මට කියන්න කියලා මට කෝල් එකකින් මගෙන් විස්තර අහනවා. අහලා එයා ගානට ඒ වැඩ ටික මට කරලා දෙනවා. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ඒකට සර්විස් පැත්ත ඇත්තටම හොඳයි. ස්පෙයා පාර්ට්ස් තියෙනවා, කිසි ගැටලුවක් නැහැ. ඕනේ ස්පෙයා පාර්ට් කැල්ලක් අපිට ලබා ගන්න පුළුවන් ඕනේ මේ ඩීලර් කෙනෙක්. අබාන්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ ජනතාවට බද්ධ වෙච්චි ආයතනයක්. ඉතින් ඒ නිසා අබාන්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් හරහා ගෙන්වන යාඩියා ඉලෙක්ට්‍රික් ස්කූටර් එක, විශේෂයෙන්ම මේ ස්කූටර් රේන්ජ් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට කැමති වර්ගය තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ලංකාවට ගෙන්වපු ඉලෙක්ට්‍රික් ස්කූටර් අතරින් සාමාන්‍යයෙන් ගත්තොත් තාක්ෂණයෙන් එහෙම ලෝකයේ වැඩිම ප්‍රමාණයක් භාවිතා කරන ලෝකයේ රටවල් වැඩිම ප්‍රමාණයකට භාවිතයට ගැනෙන ස්කූටර් එකක් හැටියට තමයි යාඩියා හඳුන්වන්නේ. නිපුණ දැන් සාමාන්‍යයෙන් මට කියන්නකෝ මේකේ කොහොමද පිකප් එක? එතකොට සාමාන්‍යයෙන් කඳුවාගේ ආශ්‍රිතව කොහොමද පිකප් එක? දැන් අපි ළඟ පිකප් එක කොහොමද ක්ෂණිකව ඔබට මේක ස්පීඩ් එක වැඩි කරගන්න ඕන වුණොත් එයා කොයි ආකාරයෙන්ද ක්ෂණික ස්පීඩ් එක දෙනවද? මේ දේවල් පිළිබඳව ඔබට ඇත්තටම මේ දැන් අපේ ප්‍රදේශය ඇවිල්ලා නිතරම කඳුකල ප්‍රදේශයක්. කොහොමත් කඳු යන්නේ කියන්න මේක ඇත්තටම කඳු හොඳට මේ පිකප් එක දෙනවා. යද්දි පිකප් එක හොඳයි.
අපේ ගෙවල් වලට ඇත්තන පාර ඇත්තරම කඳු. කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. තාම මේ වෙනකන් අදින් නැතුව එහෙම ප්‍රශ්න කිසිම ප්‍රශ්න නැහැ. ඇත්තරම හොඳ බයිසිකලයක් T9 කියන මොඩල් එක. මොකද මම පාවිච්චි කරන හින්දා කියන්නේ T9 මොඩල් එක ඇත්තරම හොඳ. කඳු කරග ප්‍රදේශ වලට ඇත්තරම ගැලපෙනවා මේ මොඩල්. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් වාගේ දේවල් වලදී ගොඩක් දෙනෙක් ඒකේ ප්‍රතිවිරුද්ධ දේ තමයි ජලය. ඒ නිසා මේක මට මතක හැටියට අපිට මතක හැටියට මේක ඉන්ට්‍රඩියුස් කරනකොටත් මේක ජලයේ දාලා තමයි මේක ප්‍රදර්ශනය කළේ. දැන් එදා එතෙන්ති හිම කළාට දැන් සාමාන්‍ය ආකාරය ධාවනය කරනකොට ඔබලා ගෙදර දොරේ මේ කඳු මං හිතන්නේ යන්න බැරි පාරක ඔබ මේක ධාවනය කරන්නේ ඈ. එතකොට ඒ වගේ තැනකදී මේක ප්‍රායෝගික මට්ටමේදී එවැනි ගැටලු ඇති වෙලා නැද්ද? නෑ, කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. මම දැන් නිතරම ඔය වැස්සේ පදිනවා, නිතරම එහාට මෙහාට යනවා. ඒ කිසිම මේ වෙනතුරු මේ කිසිම ඉෂුස් ඇවිල්ලා නැහැ. ඇත්තටම මේ වතුරට තෙමුණාට එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම මේක සාමාන්‍ය සතියට 3-4 පාරක් සර්විස් එකකින් සර්විස් කරනවා. සර්විස් කරා කියලා කිසි ඉෂුව එකක් නැහැ. තා මේ වෙනතුරු කිසි ගැටලුවක් වෙලා නැහැ බයිසිකලේ. මම ඔබ ඉතා වටින ප්‍රශ්නයක් අහනවා. මේ ගමදී හැ බැලුවහම මේ ප්‍රදේශය පුරා තනිකර ග්‍රීන් එක එන හොද්ද සස්ත්‍රීක ගස් කොළන් එක්ක තියෙන්නේ, වාවෝග වලින් පිරීලා තියෙන්නේ. ඇත්තම දැන් පරිසරය තමයි වඩා වැදගත් වෙන්නේ. දැන් පරිසර හිතකාමී ස්කූටර් එකක් හැටියට තමයි යාඩියත් ඇහිලා තියෙන්නේ. දැන් ඔබට මෙන්න මේකෙදී ඔබට මේ වටිනාකම ඔබට ජනතාවට කියන්න හැකියාවක් තියෙනවද මේ එහි තියෙන විශේෂත්වය ගැන? ඇත්තම ලංකාවේ ෆුවල් පැත්තෙන් භාවිතා කරන වාහනවල වාහන බයිසිකල් වල දැනට ලංකාවේ ඒකේ ටෙස්ට් එකක් තියෙනවා. දැනට නිකුත් කරන ඉකෝ ටෙස්ට් එක හරියට භාවිතා කරන ලංකාවේ තියෙන බයිසිකල් වලින් ගත්තහම සීමිත අඩු ප්‍රමාණයක් තියෙන්නේ. ඒ නිසා ඒ ඉකෝ ටෙස්ට් එකත් හරියට කරගෙන යන බයිසිකල් අඩු නිසා මේ වගේ බයිසිකලයක් අපිට මේක හඳුන්වා දුන්නා කියන්නේ පරිසරය පැත්තට ඇත්තටම 100%ක් සාධාරණ ඉෂ්ට කරන බයිසිකලයක් විදිහට අපිට මට කියන්න පුළුවන් මේ ආඩියා ස්කූටරේ. ඒ කියන්නේ අනාගත පරපුරට හුස්ම ගන්න පුළුවන් රටකට අවශ්‍ය කරනම දේ. අපි අද ගමකට ආවා. මේ ගම තමයි මාවතකමට ඇහිලා 9 කණුවෙන් ඇතුළට ඇවිල්ලා 40ක්ද කියන්නේ 40ක්ද පාරේ කණ්ණාදිනිය. ඔව්, 40ක්ද පාරේ ආවේ අපිනේ. අම්මෝ සෑහෙන දුර ආවා. ඇතුලින් සන්නිවේදනය කර කර හොයාගෙන ආවා. ඉතින් එහෙම ඇහිලා මේ සොඳුරු පරිසරයක ඉඳගෙන අද දවසේ වැඩසටහන කළා. ඉතින් ඒ නිසා කාර්මික ශිල්පියෙක් හැටියට තමන්ගේ දැනුම එක්ක ගරාජ් එකක් පවත්වාගෙන යනවා. ඒ අතරතුර තමන්ගේ එදිනෙදා පරිහරණයට ඔහු අරගෙන තියෙන්නේ. ඉතින් ඔහු වගේ කෙනෙක් මේ වගේ දෙයක් ගත්තා කියන්නේ ආයි ඉතින් අහන්න දෙයක් නැහැ. ඒ නිසා සමහර අය අවසන වශයෙන් සමහර අයට චකිතය තියෙයි, සමහර අය බොරු බයවල් තියෙයි, සමහර අය මේක ගැන එක එක චෝදනා කරනවා. ඒ කියන්නේ අර සමහර අයට අර ඉවසන්න බැරි ගතියදී වාගේ. ඒ වගේ අයට දෙන්න පුළුවන් හොඳම උත්තරේ මොකද්ද? ඇත්තටම බයක් නැතුව ගන්න පුළුවන් ස්කූටර් එකක්. තව ඉස්සරහට මේකේ සියලුම සර්විස් ඩීලර් මං හිතන්නේ හීරෝ තමයි සර්විස් ඩීලර් ලංකාවේ හැමතැනම. කිසි ප්‍රශ්නයක් කරගන්නව ඕනේ හීරෝ ඩීලර් කෙනෙක් ගාව මේ ස්කූටර් වල ස්පෙයර් පාර්ට්ස් තියනවා ගන්න. කිසි චකිතයක් වෙන්න දෙයක් නැහැ. ලංකාව කොරම කියන්නේ තියන්නේ ඒක. ඔව්, ඒ නිසා ඔබට කිසිම බයක් හැකක් නැතුව ඔබට ගන්න පුළුවන් යාඩියා ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. ඒ නිසා මේ වගේ ගමට ඇහිලා නිපුණත් එක්ක කතා කළා. නිපුණ ගොඩක් ස්තුතියි, ගොඩක් දේවල් කතා කරලා අපිට දැනුම ලබා දුන්නට ගොඩක් ස්තුතියි. ජීවිතේ ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කිලෝමීටර් 950ටම මට ගියේ රුපියල් 300. කන්දට ලන්දට ඕන තැනකට යාඩියා. පොකට් එක සරු වෙන්න නම් යාඩියා ගන්න. කවුරු මොනවා කිව්වත් යාඩියා මට විශ්වාසයි.